ආසියා කලාපය කියන්නේ ක්‍රිකට් පිස්සු වැඩිපුරම ඉන්න කලාපය කියලා අපිට කියන්න පුළුවන්. ඉන්දියාව කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිම මුදල් වියදම් කරන ක්‍රිකට් වලින් වැඩිම සල්ලි හොයන රට කිව්වොත් හරියටම හරි. පාකිස්තානයේ බංග්ලාදේශයේ වගේම ශ්‍රී ලංකාවේත් ක්‍රීඩා ලෝලීන් තමගේ ජීවිතේ කාලයක් ක්‍රිකට් වලට වෙන් කරන්න තරම් ක්‍රිකට් වලට ආදරෙයි. මේ ප්‍රධාන රටවල් වලට අමතරව ඇෆ්ගනිස්තානයත් දැන් ක්‍රිකට් වලින් දවසින් දවස ඉස්සරහට එන රටක්. මේ නිසා මේ කණ්ඩායම එක්ක ආසියා කලාපයේ නැගින කණ්ඩායම් සෙල්ලම් කරන ආසියානු කුසලානය ආසියාවේ ක්‍රිකට් ලෝලීන්ට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ක්‍රිකට් ලෝලීන් අවධානය යොමු කරගෙන ඉන්න අවස්ථාවක්. මේ වතාවේ ආසියා කුසලානය ගැන පසුගිය කාලේ අවිනිශ්චිත බවක් තමයි නිර්මාණය වෙලා තිබුණේ. පාකිස්තානය ආසියානු කුසලාන සංවිධානය කරනවා නම් ඉන්දියාව තරගාවලියට සෙල්ලම් කරන්නේ නැති කතාවක් තමයි පසුගිය කාලේ අහන්න ලැබුණේ. කොහොමුණත් දැන් වාර්තා වෙන විදිහට ආසියානු කුසලානේ පාකිස්තානයේ පවත්වන්නේ නැතුව ඩුබායි වල පවත්වන්න තමයි මේ වෙද්දි තීරණය වෙලා තියෙන්නේ. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගාංගුලි මාධ්‍ය වලට කියලා තිබුණේ තරගාවලිය ඩුබායි වල තියෙනවා කියලා. ඒ වගේම ඉන්දියා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් දෙකම තරගාවලියට සෙල්ලම් කරනවා කියලා තමයි ගාංගුලි කියන්නේ. ඉන්දියා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතරේ තරගාවලි සංවිධානය වෙන්නේ නැති තත්වයකදී මේ රටවල් දෙක පසුගිය කාලේ එකිනෙකා මුණ ගැහෙනවා දකින්න පුළුවන් වුණේ ලෝක කුසලාන තරගාවලියක්, චැම්පියන්ස් කුසලාන තරගාවලියක් වගේ ප්‍රධාන තරගාවලියකදී විතරයි. මේ නිසා මේ කණ්ඩායම් දෙක ආසියානු කුසලානේ මුණ ගැසීම ආසියානු කුසලානේට ලොකු එළියක් වෙයි. මේ අවුරුද්දේ තියෙන T20 ලෝක කුසලානේට පෙරහුරුවක් විදිහට මේ වතාවේ ආසියානු කුසලානේ T20 තරගාවලියක් විදිහට පවත්වන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.